විදර්ශනා මාත්‍රිය දැන් අපි පින් අනුමෝදන් කළාට පස්සේ මට වඩා පින් දෙනවා ඒ කිහිපින් වඩා මා අපි කරපු මේ පින් මේ පින් මේ පින් මේ පින් මේවා ඔබ වහන්සේ මේව කිව්වාම ඉතින් දැන් වටේ ඉන්න අය ඒක ඇහුණාම ඒගොල්ලොත් පුරුදු වෙනවා ඒ විදිහටම පින් දෙන්න දැන් බල්ලකට හාමුදුරුවන්ට වඩා ගිහි කෙනා පින් දෙනවා එයි මේවා වෙන්නේ ඒවට හැම දෙයකට මුල් වෙන්නේ සක්කාය දිට්ඨිය මහ රහතුන් වැඩිම ගොස්සේ ධර්මීය දේශනා කරන පූජ්‍ය රාජකිරියේ අරිය ඥාන ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ අද රාත්‍රී 7 සිට ඔබට පැහැදිලි කරයි විදර්ශනා මාත්‍රිය කෙලස්බර තුනීව යන සුපින්බර පුන් පොහෝ දිනයක් වේවා ඔබට 2023 වසරේ එළඹුණු නවම් පුන් පොහෝදා ඔබ සියලුම දෙනාගේ අවබෝධයට පරිදි අද දවසේදී කුසල කර්මයන් සිද්ධ කරන දවස. උපෝසත අෂ්ටාංග සීලය සමාදන්ව ඔබ සිල් ආරක්ෂා කරන උතුම්ම දිනය. මහරහත් උතුමන් වහන්සේලා ආරක්ෂා කළා වූ ඒ උත්තම සීලයට සමීප වූ දිනය. ඉතින් හෙට උදෑසන වනතුරුම ඒ සීලය ආරක්ෂා කරගන්නට ඔබට ශක්තිය ලැබේවා කියලා අපි ඉතාමත් කරුණාවෙන් ඔබට ආරාධනා කරනවා ප්‍රාර්ථනා කරනවා. එලෙස එය සිද්ධ කරන්නට ශක්තිය පෙර කුසල් ඉස්මතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් අද දවසේදී මේ එළඹුණු සන්ධ්‍යාවේ පුන් පොහෝදා විදර්ශනා රාත්‍රියේදී ධර්මයට අදාළ තවත් කාරණා කිහිපයක් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ සමග මහ රහතුන් වැඩිමගොස්සේ ධර්මීය දේශනා කරන පූජ්‍ය රාජකිරියේ අරිය ඥාන ස්වාමීන් වහන්සේ සමග සාකච්ඡා කරන්නට අප සූදානම් වන අවස්ථාව. ඉතාමත් ගෞරවයෙන් නමස්කාර කරලා ගෞරවනීය ස්වාමීන් වහන්සේව අප සියලුම දෙනා පිළිගනිමු. අවසරයි අපේ ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්ස, සිරස FM විදර්ශනා රාත්‍රියට ලැබුණු ලිපියක් මේ. එහි සඳහන් වනවා අපේ ස්වාමීන් වහන්ස, බොහෝ වෙලාවට ස්වාමීන් වහන්සේගේ මාර්ගඵල කොයි ආකාරයෙන්ද කියලා සොයා බලන්නට ගිහි පුද්ගලෙක් උත්සුක වන්නේ නැහැ. සමහර වෙලාවට මාර්ගඵලලාභී උතුමෙක් වන්නට පුළුවන් ඒ ගිහි පුද්ගලයාට සමීපවන්නේ. සෝවාන් ආර්යයන් වහන්සේ කෙනෙක් වන්නට පුළුවන්, ඒ වගේම මහරහත් උත්තමයාණන් වහන්සේ කෙනෙක් වන්නටත් පුළුවන්. ඉතින් බොහෝ වෙලාවට යම් කිසි කුසල කර්මයක් සිද්ධ කරලා මේ ගිහි පුද්ගලයා ඒ රහත් උතුමන්ට ඔබ වහන්සේට ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන තුන්තර අවබෝධියකින් කැමති එක්තරා අවබෝධියකට පැමිණීමට හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරන අවස්ථා තියෙනවා. අපේ ස්වාමීන් වහන්ස, මාර්ගඵලලාභී උත්තමෙක් ඉදිරිපිට ඒ ආකාරයට යම් ගිහි පුද්ගලෙක් ප්‍රාර්ථනා කළොත් ඒ ගිහි පුද්ගලයාට අකුසලයක් සිද්ධ වෙනවද අපේ ස්වාමීන් වහන්ස? හොඳයි, පින්වත් නෝන මහත්මිය මගෙන් ප්‍රශ්න කරේ. අපි හිතමු සාරිපුත්ත මහරහතන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලේ යම් උපාසකයෙක් හෝ උපාසිකාවක් ඇවිල්ලා සාරිපුත්ත මහරහතන් වහන්සේට කියනවා, මේ ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ තුන්තරා බෝධියකින් කැමති ආකාරයෙන් නිවන් අවබෝධය සාක්ෂාත් කර ගනිත්වා කියලා ප්‍රාර්ථනාවක් කරනවා. තේරෙනවද? එහෙමයි ස්වාමීන් වහන්ස. නමුත් ඇත්ත වශයෙන් මේ අම්මා දන්නේ නැහැ, ඒ නැත්නම් ඒ මහත්මයා දන්නේ නැහැ සාරිපුත්ත මහරහතන් වහන්සේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා කියලා. තේරෙනවද? හැමෝම දන්නේ නැහැනේ නේද? ඉතින් ඒ නිසා පළවෙනි ප්‍රශ්නය තමයි, එක, ලෞතුරා බුදුරජාණන් වහන්සේ මහා සංඝරත්නය හඳුන්වන්න කියලා තියෙන රහතන් වහන්සේ කියන අර්ථයෙන්වත්, අනාගාමී කියන අර්ථයෙන්වත්, සකෘදාගාමී අර්ථයෙන්වත්, සෝවාන් කියන අර්ථයෙන්වත් නෙමෙයි. තේරෙනවද? ඒක පළවෙනි කාරණේ. හොඳේ. එතකොට අතීතයේ වැඩ සිටියා වූ සාරිපුත්ත මහරහතන් වහන්සේ වේවා, මුගලන් මහරහතන් වහන්සේ වේවා, යසෝදරා උත්තමා වේවා, මේ සෑම කෙනෙකුටම එදා හිටපු උපාසක උපාසිකාවන් අමතද්දී පින්වත් නොන මහත්මිය, මේ රහතන් වහන්සේ කියලා, එහෙම නැත්නම් අනාගාමී කියලා, එහෙම නැත්නම් සකෘදාගාමී කියලා හඳුන්වන්නේ නැහැ. මහා සංඝරත්නය හැටියටයි හැඳින්වෙන්නේ. තේරෙනවද? ඒ නිසා නිරතුරුවම ගිහි පින්වතුල්ලා හැටියට පින්වතුල්ලා දක්ෂ වෙන්න ඕනේ. මහා සංඝරත්නය තමන්ගේ පන්සලේ වේවා, ආරණ්‍ය වේවා, කුටිය වේවා, මහා සංඝරත්නය මහා සංඝරත්නය හැටියට දකින්න. තේරෙනවද? සාමින් වහන්සේ කියලා කතා කරන්න. තේරෙනවද? එහෙම නැතුව අපි සාමින් වහන්සේලාට අහවල් ස්වාමීන් වහන්සේ රාත්ඵලයටපත් වෙලා, අහවල් ස්වාමීන් වහන්සේ අනාගාමී ඵලයටපත් වෙලා, අහවල් ස්වාමීන් වහන්සේ සෝවාන් ඵලයටපත් වෙලා කියලා හිතද්දිම
අනිවාර්යෙන්ම අපි තෙරුවන් කෙරෙහි සද්ධාවිනුත් බැහැරට ගිය කෙනෙක් බවට පත් වෙනවා. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙලා මේ උතුම් චතුරාර්ය සත්‍ය අපිට දේශනා කරන්නේ මේ චතුරාර්ය සත්‍ය තමා තුළින් තමා අවබෝධ කරගන්න. එහෙම නැතුව අනුන්ගේ අවබෝධයෙන් දිහා බලන්න අනුන්ට අධිගමයන් පටබඳින්න නම් නෙමෙයි. ඒ නිසා නිරතුරුවම අපි තේරුම් ගන්න ඕනේ යම් ස්වාමින් වහන්සේ නමක් ගිය අධිගමයක් ප්‍රකාශ කරන්න පුළුවන් ඒ අධිගමයේ දකින්න පුළුවන් ලෞතුරා බුදුරජාණන් වහන්සේට පමණයි. ආශ්‍රවයන් සේකල බව දැනගැනීමේ ඥානය ලෞතුරා බුදුරජාණන් වහන්සේ සතුයි. ඒ නිසා වෙන කිසිම ස්වාමින් වහන්සේ කෙනෙකුට ශ්‍රාවකයෙකුට ඒ හැකියාව නැහැ. ඒ නිසා මොනම හේතුවක් නිසාවත් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා වසර 2600කටත් වඩා ගෙවුණ තැනකදී අපි උත්සාහ ගන්නවා නම් ස්වාමින් වහන්සේ නමක් රහත් වෙලා අහවල් ස්වාමින් වහන්සේ අනාගාමි වෙලා ඒ ආදී වශයෙන් අධිගමයන් පටබඳින්න ඉන් අදහස් වෙන්නේ නිරතුරුවම ඒ දේ කරන පින්වතා හෝ පින්වතිය තුල තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව දුර්වලයි කියන කාරණේ. ඒ නිසා කවුරුන් හෝ කිව්වොත් දැන් මටත් එක එක අධිගමයන් ගැන කියලා කතා කරන මාතුරු නෝල්ලා මම දැකලා තියෙනවා. මම අහලා තියෙනවා. ඒ නිසා මම නම් බොහොම පැහැදිලිව කියනවා කවුරුන් හෝ මගේ අධිගමයක් ගැන කතා කළා මේ හාමුදුරුවෝ මෙහෙමයි කිව්වොත් ඔබ කරුණා කරලා කියන්න අනේ මහත්මයෝ ඔබ තුල නම් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවක් නැහැ කියලා. මොකද තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තියෙනවා නම් කවදාක්වත් අපි බුදුරජාණන් වහන්සේ ඉක්මවා යන්නේ නැහැ. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තියෙනවා නම් අපි නිරතුරුව මාර්ගය උපයෝගී කරගන්නේ අපේ අවබෝධයේ උදෙසා මිසක් අපි වෙන වෙන අයගේ අවබෝධයන් ගැන හොයන්න නෙමෙයි. ඒ නිසා නිරතුරුවම ගිහිපින්තුල්ලා ඒ කාරණේ තේරුම් ගන්න ඕනේ. නිරතුරුවම සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් වශයෙන් ස්වාමීන් වහන්සේලා දකින්න ස්වාමීන් වහන්සේලා නම් කරන්න යන්න එපා. එහෙම කිරීමෙන් ඔබේ ශ්‍රද්ධාවයි දුර්වලභාවයට පත් වෙන්නේ. හොඳට තේරුම් ගන්න. ඒ නිසා නිරතුරුවම එක පැත්තකින් ඔබ ශ්‍රද්ධාව දුර්වල කරගන්නවා, එක පැත්තකින් සමාජය තුලේ මාර්ගඵල උම්මාදයක් ඇති කරගෙන ඇත්තටම ශාසනයත් ඒ උතුම් මාර්ගඵලයනුත් හාස්‍යයක් බවට පත් කරගෙන විහිළුවක් බවට පත් කරන දිශාවට අපි ගමන් කරනවා. ඒ නිසා නිරතුරුව දක්ෂ වෙන්න ඕනේ. දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ ඉදිරියට යම් උපාසිකාවක් ඇවිල්ලා කිව්වොත් සාරිපුත්ත මහරහතන් වහන්සේ ඔබ වහන්සේ නම් රහත් ඵලයට පත් වෙලා කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ දකින්නේ අනිත්‍ය වූ පස්සේ හේතුවෙන් සකස් වෙන විඳීමක් හැටියට විතරයි. ඊට වඩා දෙයක් උන්වහන්සේ දකින්නේ මේ අනිත්‍ය වූ පස්සයක්. ඒ ප්‍රකාශය කරපු ඒ උපාසක මහත්මයාගේ උපාසිකාවගේ අධ්‍යාත්මික රූපයත් සාරිපුත්ත මහරහතන් වහන්සේ කියන බාහිර රූපයත් විඥානයක් තුන එකතු වෙලා සකස් වුණ පස්සේ හේතුවෙන් සකස් වූ අනිත්‍ය විදීමක්. ඒ නිසා ඒ උපාසකම්ම නැත්තං ඒ උපාසක මහත්මයා සාරිපුත්ත මහරහතන් වහන්සේට රහතන් වහන්සේ කියන නමින් කතා කළත් සාරිපුත්ත මහරහතන් වහන්සේ දකින්නේ අනිත්‍ය වූ පස්සේ හේතුවෙන් සකස් වූ විඳීමක් හැටියටයි. එතකොට අනාගාමි ඵලයට පත්වෙච්ච ස්වාමීන් වහන්සේ නමකට කවුරු හරි උපාසක මාත්‍යෙක් උපාසිකාවක් ඇවිල්ලා අනේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ නම් අනාගාමි ඵලයට පත්වෙලා කිව්වොත් ඒ අනාගාමි උත්තමයා පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දැක්ක කෙනෙක්. උන්වහන්සේ දකින්නේ අනේ ඒ අහිංසක උපාසක උපාසක මහත්මයා තුල සකස් වූ අනිත්‍ය වූ පස්සේ හේතුවෙන් සකස් වූ විදීමක්. මොකද ඒ පස්සේ සකස් වුණේ ඒ උපාසක මහත්මයාගේ අධ්‍යාත්මික රූපයත් අනාගාමි ස්වාමීන් වහන්සේගේ බාහිර රූපයත් පටිච්ච සමුප්පන්න විඥානයත් එකතු වෙලයි මුහු වෙලයි පස්සේ සකස් වුණේ. එනන් රූපය අනිත්‍ය නම් අධ්‍යාත්මික බාහිර රූපයන් අනිත්‍ය නම් පටිච්ච සමුප්පන්න විඥානයත් අනිත්‍ය වූ ධර්මතාවයක් නම් ඒ සකස් වෙන පස්සේ කවදාක්වත් නිත්‍ය වෙන්නේ නැහැ. ඒ පස්සේ නිසා ඇති වුණා වූ විඳීම් කවදාක්වත් නිත්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා සකෘදාගාමි ඵලයට පත්වෙච්ච ස්වාමින් වහන්සේ කෙනෙක් ළඟට සෝවාන් ඵලයට පත්වෙච්ච ස්වාමින් වහන්සේ කෙනෙක් ළඟට යම් උපාසක උපාසිකාවක් ඇවිල්ලා අනේ ගෞරවනීය ගෞරවනීය සකෘදාගාමි ස්වාමින් වහන්සේ කියලා කතා කළත්
ගෞරවනීය සෝවාන් ඵලයට පත් වූ ස්වාමින් වහන්සේ කියලා කතා කළත් ඒ අදාළ ස්වාමින් වහන්සේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දැකපු කෙනෙක් ඒ නිසාම උන්වහන්සේ ඒ උපාසක උපාසිකාවගේ අදහස දකින්නේ අනිත්‍ය වූ පස්සේ හේතුවෙන් සකස් වෙන විදීමක් ඒ විදීම උන්වහන්සේලා මමයේ මගේ මගේ ආත්මය කියලා දන්නේ නැහැ මොකද උන්වහන්සේලා සක්කාය දිට්ඨිය නිරෝධය කරලයි තියෙන්නේ ඒ නිසා නිරතුරුවම සාරිපුත්ත මහරහතන් වහන්සේ ඉදිරියට ඇවිල්ලා යම් කෙනෙක් කිව්වොත් ඔබ වහන්සේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරපු රහතන් වහන්සේ කෙනෙක් කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒ මොහොතේ උන්වහන්සේ තුල ඇති වෙන සිතුවිල්ල තමයි අනේ අනිත්‍ය වූ පස්සේ හේතුවෙන් සකස් වන අනිත්‍ය වූ ඒ විදිහම උන්වහන්සේලා මමයේ මගේ මගේ ආත්මය කියලා දකින්නේ එනැතු ඒ උපාසක මහත්මයාගේ ඒ උපාසක මහත්මයාගේ අදහස තුල ඉන්නවා ඒ අදහස තුල උපාසක මහත්මයා ඉන්නවා කියන ආත්මීය සංඥාවෙන් ගන්නෙ නැහැ ඒ නිසා උන්වහන්සේලාට ඒ අදහස නිරතුරුවම අනිත්‍ය වූ පස්සේ හේතුවෙන් සකස් වෙන අනිත්‍ය වූ විඳීමක් අනිත්‍ය වූ පස්සේ සකස් වෙන්නේ අධ්‍යාත්මික රූපයත් බාහිර රූපයත් විඥානයත් තුනේ එකතුවෙන් ඒ තුනම අනිත්‍ය නම් පස්සයත් අනිත්‍යයි පස්සේ අනිත්‍ය නම් විඳීමත් අනිත්‍යයි ඒ අනිත්‍ය වූ විඳීම කවදාකවත් රහතන් වහන්සේ කෙනෙක් මමයේ මගේ මගේ ආත්මය කියලා ගන්නෙ නැහැ තේනද ඒකේ බාහිර රූපය නිත්‍ය සංඥාවෙන් ගන්නෙ නැහැ ඒ නිසා මහත්වෝ ඒ නිසා නෝන මහත්මිය නිරතුරුවම අපි දක්ෂ වෙන්න ඕනේ මේ සෑම පලි බෝධයක්ම සකස් වෙන්නේ අපි සංඝයා සංඝයා හැටියට නොදකින නිසාමයි ඒක හොඳට තේරුම් ගන්න සංඝයා සංඝයා හැටියට නොදකින නිසාමයි අනිත් එක අපි ස්වාමින් වහන්සේලා වන්දනා කරද්දී නිරතුරුවම අපි පසඟ පිහිටවල වන්දනා කරනවා එහෙම නැත්නම් සීලවන්තං ගුණවන්තං පුඤ්ඤංකෙත්තං අනුත්තරං ඒ වගේ ගාථාවන් අපි කියලා වන්දනා කරනවා තේන්න එහෙම වන්දනා කරද්දී ගිහි පින්වතුන්ලාට කිසිම අවශ්‍යතාවයක් නැහැ ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා එහෙම නැත්නම් තුන්තරා බෝධියකින් ඔබ වහන්සේ නිව එහෙම කියන්න අවශ්‍යතාවයක් නැහැ මම නම් දකින්නේ එහෙම කියන්න අවශ්‍යයි කියලා තේන්න දැන් මටත් ඇවිල්ලා සමහරව වන්දනා කළා කියනවා අනේ ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට මේ ජීවිතේදීම උතුම් සෝවාන් ඵලය සාක්ෂාත් කරගන්න ලැබේවා ඉතින් මං ඒ අනිත්‍ය උපස්සයක් හැටියට දැකලා සුවපත් වේවා කියලා කියනවා මම. තේන්න. තව කෙනෙක් ඇවිල්ලා කියනවා අනේ ඔබ වහන්සේට උතුම් සකෘදාගාමි ඵලයට පත් වෙන්න ලැබේවා කියලා. තේන්න. තව කෙනෙක් කියනවා ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. දැන් තවත් කෙනෙක් අදත් මට ඇවිල්ලා එක්කෙනෙක් ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මතු සම්මා සම්බුද්ධත්වයට. ඉතින් මහත් වේ හැම දෙයක්ම අනිත්‍ය උපස්සයක්. ඒ පස්සේ හේතුවෙන් සකස් වෙන එක එකනාගේ විඳී. ඒ විඳීම් තුල එයක් නැහැ ඒ විඳීම් තුල භික්ෂුවක් නැහැ ඒක අනිත්‍ය උපස්සයක් අනිත්‍ය උපස්සේ සකස් උනේ අනිත්‍ය වූ අධ්‍යාත්මික සහ බාහිර රූපයක් විඥානයත් එකතු වීමෙන් තේන්න ඒ නිසා නිරතුරුවම ගිහි පින්වතුන්ලා දක්ෂ විය යුතුයි සාමින් වහන්සේ කෙනෙකුට වන්දනා කරද්දී පසඟ පිහිටවල තුන් වතාවක් වන්දනා කරන්න ඉනුත් ඉස්සරහට ගිහිල්ලා ඔබ පුළුවන් නම් ඔබේ ගාථාවන් දන්නවනම් ඒ සීලවන්තං ගුණවන්තං පුඤ්ඤංකෙත්තං අනුත්තරං කිනේ ගාථාවන් කියලා එතන ඒක ඉවර කරන්න. තේන්න. ආයිමත් ඔබ වහන්සේ චතුරාර්ය සත්‍ය තුන්තරා බෝධියකින් ඔබ නිවන් දකීවා පුසා සංඝයාට මන් නම් හිතන්නේ ගිහි කෙනෙකුට ගිහි පින්වතෙකුට එහෙම කියන්න අවශ්‍යතාවයක් තියෙයි කියලා. ඒත් ඕම කියන්න ගියාම තමයි ඔය එක එක ප්‍රශ්න මතුවෙන්නේ. ඉතින් එක එක ප්‍රශ්න මතුවෙන්නේ දැන් ඒ පින්වත් මහත්මිය ආපු ප්‍රශ්නේදී එතන එක කොටසක් තිබ්බා සාරිපුත්ත මහරහතන් වහන්සේට යම් කෙනෙක් ඇවිල්ලා කිව්වොත් ගිහි පින්වතෙක් ඔබ වහන්සේ තුන්තරා බෝධියකින් උතුම් නිවන් අවබෝධ කර ගනිත්වා කියලා කෙනෙක් කියනවා. ඒ මොකද එයා දන්නේ නැහැ සාරිපුත්ත මහරහතන් වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා කියලා. එහෙම අයත් ඕන තරම් ඉන්නවනේ නේ. එදා දඹදිවේ එමිණියේ වැඩිපුර හිටියේ වෙණියයි. උතුම් චාරිපුත්ත මහරහතන් වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කළා කියලා දැනගෙන හිටියේ. ඉතින් එවැනි කෙනෙක් ඇවිල්ලා සාරිපුත්ත මහරහතන් වහන්සේට කියනවා ඔබ වහන්සේ තුන්තරා බෝධියකින් සුදුසු බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරත්වා කියලා. ඉතින් එහෙම කියද්දී ඒ කියන කෙනාට මේ පවක්කව අකුසලයක් සිද්ධ වීමක් වෙන්නේ නැහැ. ඉතින් මොකද එයා චේතනාහම්බික්ක වෙන්නේ චේතනා මතනේ කර්මය පනවන්නේ තේන්න. ඒ නිසා නිකංගෝ
ඒ කියන කෙනා හොඳටම දන්නවා මේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ කියන අවබෝධාත්මක උත්තමෙක්. හොඳේ ඒක සමහර විට රහත් ඵලය කියලා නෙමෙයි සමහර එයා හිතන්න පුළුවන් අනාගාමි වෙලා ඇති සකෘදාගාමි වෙලා ඇති සෝවාන් වෙලා ඇති. ඉතින් එහෙමත් දැනගෙන කෙනෙක් ඉන්නවා හොඳටම දන්නවා මේ රහත් ඵලයේ ගුණයක් තියෙන කෙනෙක් කියලා. එහෙම දැනගෙන හිටියත් එයා ඇවිල්ලා ප්‍රාර්ථනා කරනවා අනේ ඔබ වහන්සේ මේ ජීවිතයේ උතුම් සෝවාන් ඵලයට පත් වේවා කියලා. දේතන තියෙනවා යම් දේශසහගත සිතකුත් තියෙනවා අසත්පුරුෂ හිතකුත් තියෙනවා. මොකද එයාට තේරෙනවා මේ ස්වාමීන් වහන්සේ මීට වඩා ඉහළ තැනක ඉන්නවා කියලා. නමුත් එයා එතෙන්ට කියන්න කැමති ඇයි දැන් මේ ප්‍රශ්නේ මතුනේ? අනවශ්‍ය දේවල් කරන්න යාම නිසා. ඒ නිසා අනුන්ගේ අධිගමයන් අපිට අදාළ වෙන්නේ නැහැ. ඔබ වහන්සේ සෝවාන් ඵලයට පත් වේවා සකෘදාගාමි වේවා අනාගාමි වේවා චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා ඒව කියන්න අදාවශ්‍ය නැහැ. මොකද සංඝයා කියන්නේ සම්මා සම්බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්. සුපටිපන්න ගුණ ඇති කරගත් උත්තමී. උජපටිපන්න ඥායපටිපන්න සාමීචිපටිපන්න ගුණෙන් ඇති කර සංඝයා කියන්නේ මහ ජනතාවට ගිහි පිංවතුන්ලාට සාමීචිපටිපන්න ගුණෙන් ධර්මයෙන් සංඝහ කරන පිරිසට. ඒතොට එහෙම වුණාම අපි නිරතුරුව දක්ෂ වෙන්න ඕනේ සංඝයා. දැන් මාත් පසුගිය කාලවල මම දැක්කා දැන් අපි පින්කම පින් අනුමෝදන් කළාට පස්සේ මට වඩා පින් දෙනවයි ගිහි පින්වතා. තේන්නේ? මාපි කරපු මේ පින් මේ පින් මේ පින් මේ පින් මේවා ඔබ වහන්සේ මේව කිව්වාම ඉතින් දැන් වටේ ඉන්න අය ඒක ඇහුණාම ඒගොල්ලොත් පුරුදු වෙනවා ඒ විදිහටම පින් දෙන්න. දැන් බල්ලකොට හාමුදුරුවන්ට වඩා ගිහිගෙන පින් දෙනවා. ඉතින් දැන් ඇයි මේවා වෙන්නේ? ඒවට හැම දෙයකටම මුල් වෙන්නේ සක්කාය දිට්ඨිය. මමත්වේ දැන් බුදුරජාණන් වහන්සේ අපිට ඔවැනි දේවල් කියලා නැහැ. ඒ නිසා අපි අභිවාදන සීලිස්ස කියලා ඕගොල්ලන්ට පින් දුන්නාට පස්සේ ඔබලා දක්ෂ විය යුතුයි. අසාමින් වහන්සේලාට පසක පිහිටවල වඳින්න. ඒ වගේම ඔබට පුළුවන් නම් සීලවන්තං ගුණවන්තං පුඤ්ඤංකෙත්තං අනුත්තරං එවිනි ගාථාවන් කියලා ඒ ඔබලාගේ තියෙනා වූ ගෞරවය සද්ධාව ප්‍රකට කරලා ඒ තුලින් සංඝයා තුල සතුට ප්‍රීතිය ඇති කරලා තේන්නත්. ඉතින් ඒ දෙපාර්ශවයේ තියෙන මේ තියෙනා වූ දායකත්වයේ ශක්තිමත් කරගන්න, ශාසනය ශක්තිමත් කරගන්න, සම්මා සම්බුද්ධ ශාසනය ශක්තිමත් කරගන්න ඉන් එහාට ගිහිල්ලා ඔබ වහන්සේ තුන්තරා බෝධියකින් කැමැති බෝධියකින් නිවන් ලැබේවා. එහෙම නැත්නම් බුද්ධත්වයට පත් වේවා. එහෙම නැත්නම් චතුමේමේ සෝවාන් ඵලයට පත් වේවා. සකෘදාගාමි ඵලයට පත් වේවා කියලා සංඝයාට අපි ගිහි පින්වතුන්ලා කියන එක නම් මං හිතන්නේ අත්‍යවශ්‍ය කාරණයක් කියලා. හොඳේ. ඉතින් මං කියන දේ වැරදි කියලා හිතනවා නම් මං කරුණා කළා මේ අදහස් අයින් කරගන්නවා. ඔබලා ඒ කැමති විදියට කියන්න. මොනම හේතුවක් නිසාවත් මේ අධිගමයන් ගැන කතා කිරීම අපිට නැති ප්‍රශ්න ඇති වෙන්න හේතුවක් වෙනවා. ඒ නිසා සංඝයා හැම වෙලාවම සුපටිපන්න ගුණයෙන් දකින්න, සංඝයා හැම වෙලාවම උජිපටිපන්න ගුණයෙන් දකින්න, සංඝයා හැම වෙලාවම ඥායපටිපන්න ගුණයෙන්, සාමීචිපටිපන්න ගුණයෙන් දකින්න. බුදුරජාණන් වහන්සේ සංඝයාව එවැනි ගුණයන්ගෙන් ඔබට දකින්න කියලා කියන්නේ ඇයි? ඒ තුලින් සංඝ සමාජය හදන්න නෙමෙයි. ඔබලා දක්ෂ වෙන්න ඕනේ ගිහි පින්වතුන්ලා මහා සංඝ රත්නයට සංඝ සමාජය තුලින් සංඝයා කියන අර්ථය තුලින් දැකලා ඔබත් සංඝ සමාජයේ සමාජිකයෙක් බවට පත් වෙන. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. අපි බුදුරජාණන් වහන්සේ සුපටිපන්න ගුණයෙන්, උජුපටිපන්න ගුණයෙන්, ඥායපටිපන්න ගුණයෙන්, සාමීචිපටිපන්න ගුණයෙන් සංඝයාව දකින්න කියන්නේ ඇයි? ඔබලාට සංඝයා කියන අර්ථය තුලින් රැස් කර ගන්නා වූ පින කුසලය තුලින් ඔබලා සංඝයා කියන අර්ථයට අරන් එන්න. මොකද ගිහි පින්වතුන්ලා තාම සංඝයා කියන අර්ථයට ආවේ දැන් මම භික්ෂුවක් හැටියට මම සංඝයා කියන අර්ථයට ඇවිල්ලා ඉන්නේ. ඒකර මම මේ සංඝයා කියන අර්ථයට ආවේ අවුරුදු 44ක ගිහි ජීවිතයක් ගත කරලා. එතකොට ඒ අවුරුදු 44ක ගිහි ජීවිතයේ තුල මට හොඳටම විශ්වාසයි මං සංඝයා දැක්ක සුපටිපන්න ගුණයෙන් කියලා. උජුපටිපන්න ගුණයෙන් කියලා. ඥායපටිපන්න ගුණයෙන් කියලා. සාමීචිපටිපන්න ගුණයෙන් කියලා. ඒ නිසාම සංඝයා කෙරේ මා තුල සැකයක් විචිකිච්ඡාවක් බියක් ඇති උනේ නැහැ. මං සංඝයාගේ අධිගමයන් හොයන්න ගියේ නැහැ. ආවල් ස්වාමීන් වහන්සේ රහත් වෙලා, ආවල් ස්වාමීන් වහන්සේ සකෘදාගාමි වෙලා, ආවල් ස්වාමීන් වහන්සේ අනාගාමි වෙලා, සෝවාන් වෙලා ඕවා හොයන්න ගියා නම් අනුන්ගේ අධිගමයන් නිසා මට ඇති වෙන්නේ විසිරුණා වූ සිතක් පමණයි. අනුන්ගේ අධිගමයන් නිසා මට ඇති වෙන්නේ සැකය, විචිකිච්ඡාව පමණක්මයි.
අනුන්ගේ අධිගමයන් නිසා මා තුල ඇති වෙන්නේ සංඝයා කෙරෙහි විරෝධයක් ද්වේෂයක් ගැටීමක් පමණක්මයි. එනම් මට කවදාකවත් සම්මා සමාධිමත් හිතක් ඇති කරගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. නමුත් මං සම්මා සමාධිමත් හිතක් ඇති කරගත්තා. ඒ සම්මා සමාධිමත් හිත ඇති කරගත්තේ මා තුල සම්මා සතිය ඇති වුණ නිසා. මා තුල සම්මා සතිය ඇති වුණේ මා සම්මා වායාමයන් තුල ජීවත් වුණ නිසා. මන් සම්මා වායාමයන් නැති කරගත්තේ ගිහි ජීවිතයේදී මගේ ආජීව අට්ටමක සීලය ආරක්ෂාව තිබ්බ නිසා. එනම් මම මේ සියල්ල ඇති කරගත්තේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ලෞකික ප්‍රඥාවට අදාළව ලෝකයේ දැක්ක නිසා. එනිසා ලෞකික ප්‍රඥාවේදී සම්මා දිට්ඨියේදී පළවෙනි අර්ථය වෙන්නේ තෙරුවන් කෙරෙහි සද්ධාව. එනිසා තෙරුවන් කෙරෙහි සද්ධාවයි අපි මුල් කරගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ අපිට මාර්ගය දේශනා කළේ ගිහි කෙනෙක් හැටියට හැමදාම ගිහි ජීවිතය තුල ඉන්න නෙමෙයි. හැමදාම ගිහි ජීවිතය තුල දන් දෙමින් සිල් රකිමින් භාවනා කරමින් ඉන්න නෙමෙයි. බුදුරජාන් වහන්සේ මේ උතුම් සම්මා දිට්ඨිය අපිට පනවලා මේ චතුරාර්ය සත්‍ය අපිට දේශනා කරන්නේ සංඝ සමාජය උපයෝගී කරගෙන සංඝ සමාජයේ සුපටිපන්න උජුපටිපන්න ඥායපටිපන්න සාමීචිපටිපන්න ගුණයන් උපයෝගී කරගෙන පින්වත් ගිහි පින්වතුල්ලාට සංඝයා කියන අර්ථයට එන. ඒක හොඳට තේරුම් ගන්න. ඒ සංඝයා කියන අර්ථයට එන්න නම් අනිවාර්යයෙන්ම මේ පංච උපාදානස්කන්ධ ලෝකය විනිවිද දකින්න, මේ දුකෙන් පිරුණු භවත්වය විනිවිද දකින්න පුළුවන් සම්මා සමාධිමත් හිතක් අපිට තියෙන්න ඕනේ. සම්මා සමාධිමත් හිත දුර්වල වෙන මොහොතක් පාසා අපි රූපය මමේ කියලා දකිනවා, රූපය මගේ කියලා දකිනවා, රූපය මගේ ආත්මය කියලා දකිනවා, මේ රූපය අනිත්‍ය වූ සතර මහා ධාතුවක් කියලා දකින්නේ, මේ රූපය අවිද්‍යාවෙන් උපන් ධර්මතාවයක් කියලා අපි දකින්නේ නැහැ. ඒ නිසාම අපි මොකද කරන්නේ? සම්මා සමාධිය අපේ ජීවිතවලින් තව තව ඈතට දමා ගන්නවා. ඒ නිසා පින්වත් ඔබලා, ගිහි පින්වතුල්ලාටයි මං කියන්නේ, ඔබලාට කවදා හරි දවසක මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය තුලදී සංඝයා කියන අර්ථයට එන්න ඕනේ නම් අනිවාර්යයෙන්ම ඔබ සම්මා සමාධිමත් හිතක් ඇති කර ගන්න ඕනේ. ඒතර ඔබ මගෙන් ප්‍රශ්න කරන්න පුළුවන්, ස්වාමීන් වහන්ස මේ සංඝ සමාජයට ඇතුල් වෙන සෑම කෙනෙක්ම ඇතුල් වෙන්නේ සම්මා සමාධිමත් හිතක් ඇති කරගෙනද කියලා? නෑ, හැමෝම සම්මා සමාධිමත් හිතක් ඇති කරගෙන නෙමෙයි සංඝ සමාජයට ඇතුල් වෙන්නේ. පංච නීවරණ සහිත සිත්වලිනුත් සංඝ සමාජයට ඇතුල් වෙනවා. නමුත් එවැනි ඇතුල්වීම් වලින් සැබෑ ශාසනාර්ථයන් ඒ අය මතු කරගන්නේ නැහැ. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ සම්මා සමාධිමත් හිතකින් ගිහි පින්වතුල්ලා උතුම් ශාසනයට ඇතුල් වෙන්න. සම්මා සමාධිමත් හිතෙන් ඇතුල් වුණොත් පමණයි ඔබට ඒ උතුම් ශාසනාර්ථයන් ශක්තිමත්ව ඉදිරියට අරන් ගිහිල්ලා තමන්ගේ උතුම් නිවන් අරමුණු සාක්ෂාත් කරගන්න ශක්තිය ලැබෙන්නේ. එහෙමනම් ඔබ දක්ෂ වෙන්න ගිහි පින්වතුල්ලා හැටියට මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේදී ඔබට සංඝයා කියන අර්ථයට එන්න අවශ්‍ය නම් මුල් වෙන්න ඕනේ සම්මා සමාධිමත් හිත අරෂ්ඨාංගික මාර්ගය තුල. ඒ සම්මා සමාධිමත් හිත ඇති කරගන්න නම් කවදාක්වත් සංඝයා සුපටිපන්න ගුණෙන් තොරව දකින්න එපා. උජුපටිපන්න ගුණේ, ඥායපටිපන්න, සාමීචිපටිපන්න ගුණෙන් සංඝයා දකින්න පුරුදු වෙන. සංඝයා සෝවාන් වෙලා, සංඝයා සකෘදාගාමි වෙලා, අහවල් හාමුදුරුවෝ රහත් වෙලා, අහවල් හාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙලා, එහෙම නැත්නම් අහවල් හාමුදුරුවන්ට අනේ මම ප්‍රාර්ථනා කරනවා තුන්තරා බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නේ නිවන් දකින්න කියලා. ඉතින් මෙවැනි දේවල් කරන්න අපි ගියොත් නිරතුරුවම අපේ සිත සැකය, විචිකිච්ඡාව, අහවල් ස්වාමීන් වහන්සේ රහත් වෙලා, අහවල් ස්වාමීන් වහන්සේ රහත් වෙලා නැහැ, අහවල් කෙනා සකෘදාගාමි වෙලා, අහවල් ස්වාමීන් වහන්සේ තව කෙනෙක් ඉනෝ නැහැ සකෘදාගාමි වෙලා නැහැ. එනිසා අපේ සම්මා සමාධිය දුර්වල වූ හිත අපි තවත් අප්‍රමාණ පිරිසකගේ සම්මා සමාධිය දුර්වල කරලා දාන්න. වර්තමානයේ මේ අනවශ්‍ය අධිගම උම්මාදයන් නිසා සුපටිපන්න ගුණයෙන්, උජුපටිපන්න ගුණයෙන්, ඥායපටිපන්න ගුණයෙන්, සාමීචිපටිපන්න ගුණයෙන් තොරව සංඝයා දකින්න යෑම නිසා, එක පුද්ගලයෙක් කරන වරද නිසා පුද්ගලයෝ දහස් ගාණක් පින්වතුනි නිරතුරුව තමන්ගේ සම්මා සමාධිමත් හිත දුර්වල කරගන්නවා. තමන්ගේ පංච නීවරණවල ශක්තිය ජීවිතේ වැඩිකොට ගන්නවා. ඇයි? මේ අනවශ්‍ය
අධිගම උන්මාදයන්. ඒ නිසා ඔබ මුලින්ම දක්ෂ වෙන ගිහි පිංගතුල්ලා බුදුරජාණන් වහන්සේ මේ චතුරාර්ය සත්‍ය දේශනා කරන්නේ පිංගතුල්ලාට තව දුරටත් මේ ගිහි ජීවිතය තුල ඉන්න නෙමේ මේ ගිහි ජීවිතය තුලින් කවදා හරි දවසක මේ සම්මා සම්බුද්ධ ශාසනය තුලදී උතුම් පැවිදි උපසම්පදාවන් සාක්ෂාත් කරගෙන සංඝයා කියන අර්ථයට එන්නයි ඔබ ඒ සංඝයා කියන අර්ථයට එන්න නම් අනිවාර්යයෙන්ම සම්මා දිට්ඨි සම්මා සංකප්ප ලෞකික ප්‍රඥාවේ අර්ථයන් ජීවිතයට එකතු කරගන්න ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ පැනවීම වලට අදාළව ඔබ සංඝ සමාජයේ දකින්න සංඝයාට උපාසිරිවාද කරන්න යන්න අවශ්‍ය නැහැ දැන් සමහරලාට මම දැකලා තිනවා අපි සංඝයා අභිවාදන සීලිස්ස කියන ගාථාව කියද්දී ගිහි පින්වතාත් අභිවාදන සීලිස්ස කියලා කියනවා එහෙම කියන්න අවශ්‍ය නැහැ සංඝයා ගිහි පින්වතුන්ලාට අභිවාදන සීලිස්ස නිච්ඡං වෙච්ඡාපචායිනෝ කියලා කියද්දී ඒකේ ආසාදු සාදු කියලා අනුමෝදම් වෙන්න ඕනේ ඒක සාදු සාදු කියලා ජීවිතේට එකතු කරගන්න ඕනේ දැන් මම දැකලා තිනවා සමහර පින්වතුන්ලා අපි අභිවාදන සීලිස්ස කියද්දී අපිටත් වඩා සද්දෙන් ඒ මහත්මයාත් අභිවාදන සීලිස්ස කියනවා. ඉතින් ඒකෙන් අදහස් කරන්නේ ඒ මහත්මයා මට ආශිර්වාද කරනවා කියන කාරණේ. තේන්න. ඉතින් එතනදී පුංචි පරස්පරයක් තියෙනවා. අපි සංඝයාගේ සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න, සාමිච්චපටිපන්න ගුණයන් දකින්නේ නැහැ. ඒතොර එහෙම කළොත් එහෙම සංඝයා කියන අර්ථයේ දුර්වල දිශාවටයි ගමන් කරන්නේ. ඒ නිසා හැම වෙලාවම සංඝයා කියන්නේ සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න, සාමිච්චපටිපන්න ගුණේ ශක්තිමත් කෙනෙක් සංඝයා නිරතුරුවම අනාගාමි ඵලයට පත්වෙච්ච ගිහි පින්වතට වඩා සංඝයා කියන අර්ථය ශ්‍රේෂ්ඨයි. එච්චරයි. පන්සලේ ඉන සාමණේර ස්වාමින් වහන්සේ අනාගාමි ගිහි පින්වතට වඩා ශ්‍රේෂ්ඨයි. එච්චරයි. එහෙම නැතුව අනාගාමි ගිහි පින්වතෙක් සාමණේර ස්වාමින් වහන්සේට වඳිද්දී සාමණේර ස්වාමින් වහන්සේ අභිවාදන සීලිස්ස කියලා අනාගාමි පින්වතට ආශිර්වාද කරන්න ඕනේ. මොකද ඒ අනාගාමි පින්වතා කියන්නේ සාමණේර ස්වාමින් වහන්සේට වඩා අර්ථෙන් පල්ලෙහා කෙනෙක්. එයා අවබෝධාත්මක ඉන්නවා නමුත් එයා තුල සුපටිපන්න ගුණේ. ඒ නිසා සංඝ සමාජයේ එච්චර ඉහළ තැනක බුදුරයන් වහන්සේ තියලා තිනවා. ඒ සංඝ සමාජයේ ඉහළ තැනක තියලා තිබ්බේ ඇයි සංඝ සමාජය උපයෝගී කරගෙන තව 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 ගිහි සමාජයට සංඝයා කියන අර්ථයට එන්න. ඒක හොඳට තේරුම් ගන්න. තව තව සංඝයා කියන අර්ථයට එන්න. එහෙම නැතුව සංඝයා උපයෝගී කරගෙන පින්වතුල්ලාගේ මමත්වයේ දැඩිභාවය නැත්තම් සක්කාය දිට්ඨිය වැඩි කරගන්න නෙමෙයි. සංඝයාට ආශිර්වාද කරන්න ගිහිලා සංඝයාට අභිවාදන සීලිස්ස කියන්න ගිහිලා එහෙම නැත්තම් සංඝයාට අපි පින් දුන්නාට පස්සේ සමහර ගිහි පින්වතුලා විනාඩි 5ක් විතර අපිට පින් දෙනවා. මං අහවල් පින්කම කළා අහවල් පින්කම කළා අහවල් කුටිය හැදුවා අහවල් මේවා කළා අවබෝහන්සේට කියලා මම විනාඩි 2ක් පින් දෙනකොට එයා මට විනාඩි 4ක් ඒකෙන් අදහස් වෙන්නේ මහත්යාගේ සක්කාය දිට්ඨිය. නමුත් ඒ තුල මේ පුණ්‍ය සිතුවිල්ලක් පුණ්‍ය චේතනාවක් තියෙන්න පුළුවන් මෛත්‍රී චිත්තයක්ත් තියෙන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ ඒකෙන් අදහස් කරන්නේ ඒ තුලින් පුණ්‍ය සිතුවිල්ලක් තිබ්බත් ඉන් වැඩෙන සක්කාය දිට්ඨිය නම් ඒ පුණ්‍ය සිතුවිල්ල ධර්මානුකූලව අර්ථවත් වෙන්නේ නැහැ. මාතුල පින තියෙනවා. මාතුල කුසලයේ තියෙනවා. මාතුල ශක්තියක් තියෙනවා. මංගේ ශක්තිය සංඝයාට දෙනවා. දෙවෙනි තැන්වලදී ගිහි පින්වතුල්ලාට තමන්ගේ ධර්මයේ අර්ථයන් දුර්වල වෙන දිශාවට ගමන් වෙනවා. මොකද සංඝයා කියන්නේ සූත්‍රගත ධර්මයේ පරිහරණය කරන වැඩිහිටි උපාධ්‍යයන්න් වහන්සේලාගේ ඇසුර ලබන සූත්‍ර ධර්මයේ කියවන සූත්‍ර ධර්මයේ නුවණින් මෙනෙහි කරන පිරිසක්. ඒතොර එවැනි පිරිසකට ගිහි පින්වතුල්ලා ආශිර්වාද කරන්න ඕනේ කියන කාරණය මම නම් එතනදි දකින්නේ නැහැ. නමුත් ගිහි පින්වතුල්ලා කළ යුත්තේ සංඝයා අභිවාදන සීලිස්ස කියලා මෙත්සිතින් ආශිර්වාද කරද්දී සාදු සාදු කියලා ඒ පින අනුමෝදන් කරගෙන තමන්ගේ ආයුෂ වර්ණයේ සැපය වැඩි කරගෙන සංඝයාගේ සුපටිපන්න ගුණය, උජුපටිපන්න ගුණය, ඥායපටිපන්න ගුණය කෙරෙහි තව 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 සද්ධාව ගරුත්වය වැඩි කරගෙන අපි ගිහි පින්වතුල්ලා වන ඔබ අනේ මහා සංඝයා කියන අර්ථයට එන්නයි. තේන්නද? ඒ නිසා ඔබලා දක්ෂ වෙන්න බුදුරයන් වහන්සේ මේ සංඝ සමාජයේ පැනෙව්වේ පින්වත් ගිහි පින්වතුන්ලාට දන් දෙමින් සිල් රකිමින් භාවනා කරමින් ඉන්න කියන කාරණා තුල නෙමේ ඒ සීමාවන් තුල නවතින නෙමේ ඒ සීමාවන් තරණය කරලා ඔබලාටත් මහා සංඝයා කියන අර්ථයට එන්නයි. ඉතින් එහෙම එන්න නම් කරුණා කරලා සංඝයා අධිගමයන් තුලින් හඳුන්වන්න යන්න එපා.
සංගයාට තුන්තරා බෝධියකින් නිවන් දකින්න එහෙම නැත්නම් මේ තමන්ගේ පැතුම් ප්‍රාර්ථනා කරන්න කියලා ඒව කියන්න යන්න අවශ්‍ය නැහැ. සංගයාට විනාඩි 5ක් 10ක් අපි අභිවාදන සීලස කිව්වට පස්සේ පෙරලා ගිහි පින්වතුන්ලා පින් අනුමෝදන් කරන්න අවශ්‍ය නැහැ. එවැනි දේවල් තුලින් සක්කාය දිට්ඨිය වැඩෙනවා. ඒ සක්කාය දිට්ඨිය වැඩුණොත් ඔබලාට සංගයා කියන අර්ථයට යන්න තියෙන ගමන ඔබලා ප්‍රමාද කරගන්නවා. ඉනිසා නිරතුරුවම අපි බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන් හැටියට අපි පින්වතුන්ලාට මාර්ගය කියලා දෙන්නේ මෙසිතින් ආශිර්වාදයේ කරන්නේ ඔබලා තවදුරටත් ගිහි ජීවිතය තුල තියන්න නෙමේ මේ ලෝක ස්වභාවයන් තේරුම් අරගෙන නිරතුරුවම ධර්මානුකූලව චතුරාර්ය සත්‍ය ධර්මයන්ට අදාළව ඔබලාත් උතුම් සංඝයා කියන අර්ථයට ඔසවා තබන්නේ කියන කාරණය බොහොම මෙසිතින් මතක් කරනවා. බොහෝම පින් අපේ ස්වාමීන් වහන්ස. එමනම් මේ පුණ්‍යවන්ත විදර්ශනා රාත්‍රියේදී අපේ ඊළඟ ගැටලුව ඔබ අපට යොමු කරපු ඊළඟ ගැටලුව පිළිබඳ විදර්ශනා රාත්‍රිය. හොඳයි, විදර්ශනා රාත්‍රියට ඔබටත් ප්‍රශ්න යොමු කරන්න පුළුවන්. විදර්ශනා රාත්‍රිය තැපැල් පෙට්ටිය 25 පන්නි පිටිය අපේ ලිපිණය. ඉතින් ඒ ලිපිණයට ලැබිච්ච තවත් ප්‍රශ්නයක් මේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ, අපි දැකලා තියෙනවා බොහෝ වෙලාවට ස්වාමීන් වහන්සේ තවත් ස්වාමීන් වහන්සේ කෙනෙකුට වන්දනාමාන කරනවා. එහෙම ස්වාමීන් වහන්සේ කෙනෙක් තවත් ස්වාමීන් වහන්සේ කෙනෙකුට වන්දනා කරන අවස්ථාවන් සහ හේතු අපේ ස්වාමීන් වහන්ස මෙතනදී මේ ප්‍රශ්නයෙන් පැහැදිලි කරගන්නට අවශ්‍ය වෙලා තියෙනවා. අවසරයි. මෙහෙමයි, ඔබතුමිය මගෙන් ආන්නේ අපේ සංඝ සමාජය තුළ සංඝ සමාජයේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකීන් වහන්සේලා අතර තියෙන වන්දනාවක් තියෙනවා නේද? ස්වාමීන් වහන්සේ කෙනෙක් තව ස්වාමීන් වහන්සේ කෙනෙකුට වන්දනා කරනවා. තේන්නේ? ඒතුනේ ඒ නිසා ස්වාමීන් වහන්සේ කෙනෙක් තව ස්වාමීන් වහන්සේ කෙනෙකුට වන්දනා කිරීමේදී දැන් අපේ සමාජයේ මහත්ව නිකාය වශයෙන් බෙදිලා තියෙනවානේ. තේන්නාද? රාමඤ්ඤ නිකාය, අමරපුරුග නිකාය, මල්ලතු අස්කිරි වශයෙන් ඔය නිකායන්ට වෙන්නු වන්දනා ක්‍රම හදාගෙන තියෙනවා ඈ. තේන්නාද? ඒවා මේ බුදුරජාන් වහන්සේ දේශනා කරපු වන්දනා ක්‍රම නෙමෙයි ඈ. තේන්නාද? ඒ නිකායන්ට අදාළව ඒ නිකායන්ගේ අන්‍යතාවය මතුවෙන ආකාරයෙන් ඒ වන්දනා ස්වභාවයන් තියෙනවා. දැන් මම වැඩිහිටි ස්වාමීන් වහන්සේ කෙනෙක් මුණ ගැහුණොත්, එතකොට මෙතනින් වැඩිහිටිභාවය කියන්නේ අපේ උපසම්පදා සහතිකේ තියෙනවානේ. අපේ උපසම්පදා සහතිකේ උපසම්පදා වෙච්ච දිනේ තියෙනවා. හරිද? එතකොට උපසම්පදා වෙච්ච දිනේ විතරක් නෙමෙයි උපසම්පදා වෙච්ච වෙලාවක් තියෙනවා. හරිද? දැන් මම උපසම්පදා වෙන්නේ රාත්‍රී 7යි වගේ, ඔන්න 7යි වගේ වෙලාවකට. එතකොට උපසම්පදා වෙච්ච වෙලාවත් එතන නියමාකාරයෙන් දාන්නේ මොකද? දැන් කෙනෙක් ස්වාමීන් වහන්සේ කෙනෙක් මෙතෙන්ට එනවා. මෙතෙන්ට ඇවිවම මං වස් කීයද කියලා අහනවා. මොකද වස් වලට අදාළවයි වන්දනාවන් සිද්ධ වෙන්නේ. තේන්නාද? දැන් මං දැකලා තියෙන ඔය අන්තර්ජාලය හැම සමහර තැන්වලදී දැන් මේ මම ස්වාමීන් වහන්සේ නමකට වඳිනවා. හරි? අපි ගමු පන්සලක නායක ස්වාමීන් වහන්සේකට වඳිනවා. මොකද උන්වහන්සේ මට වඩා වස් වැඩි. තේන්නාද? එතකොට දැන් මේක යටින් කෙනෙක් අදහසක් දානවා මේ හාමුදුරුවන් රහත් වෙච්ච කෙනෙක් නෙමෙයි. තේන්න? රහතන් වහන්සේ නමක් කවදාකවත් හාමුදුරන්ට වඳින්නේ නැහැ කියලා. තේන්න? දැන් බලන්න, එතකොට මේ වන්දනාව කියන දේවත් ඒකවත් අපි තාම තේරුම් ගත්තේ නැහැ. එයායි දාන්නේ මේ මම වැඩිහිටි ස්වාමීන් වහන්සේ වන්දනා කරනකොට මේක යටින් එයාගේ අදහසක් දානවා මේ හාමුදුරන් රහත් වෙච්ච කෙනෙක් මේ හාමුදුරුවෝ රහත් වෙලා නම් කවදාකවත් ඔය හාමුදුරන්ට වඳින්නේ නැහැ කියලා. තේන්න? ඒකෙන් තේරුම් ගන්නේ සංඝ සමාජයේ තියෙනා වූ ඒ චර්යා ධර්මයන්වත් ඒගොල්ලෝ දන්නේ නැහැ. තේන්නාද? සංඝ සමාජයේ තියෙන චර්යා ධර්මයන්වත් ඒගොල්ලෝ දන්නේ නැහැ. සංඝ සමාජයේ හැම වෙලාවම බුදුරජාණන් වහන්සේ අපිට වන්දනා කරන්න කියන්නේ අපිට වඩා වැඩිහිටි ස්වාමීන් වහන්සේ කෙනෙකුට අපි වන්දනා කරන්න ඕනේ. තේන්නාද? දැන් චුල්ලපන්තක ස්වාමීන් වහන්සේ පුංචි කාලේ රහත් ඵලයට පත් වෙනවා. තේන්නාද? පුංචි කාලේ රහත් ඵලයට පත් වුණාත් තාම සාමණේර. හරිද? සමහරට නිග්‍රෝධ සාමණේර ස්වාමින් වහන්සේ, සෝපාක සාමණේර ස්වාමින් වහන්සේලා උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා තියෙන්නේ. තේන්නාද? ඉතින් උන්වහන්සේලා චතුරාර්ය සත්‍ය අවබෝධ කළා නෝනා අනිවාර්යයෙන්ම උන්වහන්සේලාට දවසක් හෝ වැඩිමල් එක තප්පරයකින් හෝ වැඩිමල් ස්වාමින් වහන්සේට උන්වහන්සේලා වන්දනා කරන්න
ඕනේ. දැන් අපි කියමු මෙතන දෙන්නෙක් පැවිදි වෙනවා. ඒතර පැවිදි වුණාට පස්සේ ඒ දෙන්නා මුලින්ම සාමනීර කාලයක් මේ ගත කරන්නේ. තේරෙනවද? ඒතකොට මේ සාමනීර කාලේ ගත කළා තව ඒ දෙන්නගෙන් එක ස්වාමින්වහන්සේ කෙනෙක් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. තේරෙනවද? තාම සාමනීර. හරිද? දෙන්නම සාමනීර දෙන්නගෙන් එක නම චතුරාර්ය සත්‍ය ඔව් දැන් බුදුරයන් වහන්සේ වාග්ය උතුම් වහන්සේ දැකලා කියනවා ඔබ අනිවාර්යෙන්ම ධර්මය අවබෝධ කරලා දැන් බුදුරයන් වහන්සේ දේශනා කළ ධර්මය අවබෝධ කළ කිසිම සැකයක් නැහැ. නමුත් අර ධර්මය අවබෝධ කරපු ස්වාමින් වහන්සේට වඩා විනාඩියක් ඉස්සෙල්ලා තමයි අනිස් ස්වාමින් වහන්සේ පැවිදිභාවයට පත් කළේ. තේන්නයි. ඒ අර අනිවාර්යෙන්ම රහතන් වහන්සේ අර ස්වාමින් වහන්සේට වන්දනා කරන්න ඕනේ. හරිද? මොකද පැවිද්දෙන් විනාඩියක් වැඩි. එහෙනම් නමුත් අර දෙවෙනි ස්වාමින් වහන්සේ රහතන් වහන්සේ කෙනෙක් වෙලා බුදුරයන් වහන්සේම කියන ඔබ වහන්සේ රහත් ඵලයට පත් වුණා කියලා. නමුත් අනිස් ස්වාමින් වහන්සේ අධිගමයක් ලැබුවේ. නමුත් දෙන්නම තාම සාමනේද. තේන්න වයස 20 පරිපූර්ණ කළා නැහැ. තේන්න. ඒ නිසා වයස 20 පරිපූර්ණ වෙනකන් උතුම් උපසම්පදාවට පත් වෙන්න බැහැ. ඒ නිසා දෙන්නම සාමනේද දුරේ ඉන්නේ. නමුත් දෙවෙනි එක්කනා චතුරාර්ය සත්‍ය අවබෝධ කරන බුදුරයන් වහන්සේ ප්‍රකාශ කරන ඔබ ධර්මය අවබෝධ කළා කියලා. නමුත් උන්වහන්සේට වඩා විනාඩි ගානක් ඉහලින් තමයි අර ස්වාමීන් වහන්සේ පැවිදිභාවයට එනිසා අනිවාර්යයෙන්ම අර රහතන් වහන්සේ සාමණේර රහතන් වහන්සේ තමන්ට පෙර ආතුව පැවිදි කරපු ස්වාමීන් වහන්සේට වන්දනා කරන්න වනු ශාසනය කියන්නේ කොහොමද කියලා. ඒතන බුදුරයන් වහන්සේ ශාසනය අධිගමයන්ට මුල් තැන දුන්නේ නැහැ. ඉතින් එහෙමනම් මහත්වෝ නිරතුරුවම සංඝයා අපි උපසම්පදා කරන වෙලාවේ අපේ උපසම්පදා මේ සහතිකේ දැන් උපසම්පදා සාතිකේ මගේ මේ පොත ඇතුලේ තියෙනවා. ඒක ඕන්ලාක මන් තියාගෙන ඉන්නේ පිටපතක්. තේන්න. ඒතොර ඒ උපසම්පදා සාතිකේ තියෙන උපසම්පදා කරපු දවස උපසම්පදා කරපු වෙලාව. ඒතොර දැන් කෙනෙක් මෙතෙන්ට එනවා. මට දැන් වස් 15යි. ඒතොර වස් 15දී කෙනෙක් මට ඇවිල්ලා ස්වාමීන් වහන්සේ කෙනෙක් එනවා මං උන්වහන්සේට වන්දනා කරන්න ආදි මං අහන ඔබ වහන්සේට වස් කීයද කියලා. ඒතොර උන්වහන්සේ කියනවා මට වස් 15යි. දැන් මොකද උනේ? මටත් වස් 15යි උන්වහන්සේටත් වස් 15යි. දැන් ඊළඟට මම අහන්න ඕනේ ඔබ වහන්සේ මොන මාසෙද උපසම්පදා වුනේ කියලා. තේරෙනවද? මොන මාසෙද උපසම්පදා වුනේ කියලා. ඒතොර මම උපසම්පදා වුනේ ජූනි මාසේ. උන්වහන්සේත් කියනවා මම උපසම්පදා වුනේ ජූනි මාසේ කියලා. තේරෙනවද? දැන් එහෙනම් වර්ෂෙත් එකයි මාසෙත් එකයි. දැන් ඊළඟට මම අහන්න ඕනේ ඔබ වහන්සේ උපසම්පදා වෙච්ච වෙලාව මොකද්ද කියලා. තේරෙනවද? එබැවින් පුතේ මම නම් ඒව අහන්නේ නැහැ. එහෙමයි. උන්වහන්සේනි කිව්වොත් එහෙම මම වස් 15යි කියලා මම ඒ වෙලාවෙ පත් කඩේලුව මම වන්දනා. මොකද මට ඕනේ තව කෙනෙකුට වන්දනා කරන්න. තේහෙනවද? මොකද උන්වහන්සේ තුලින් ගන්න තියෙන ශක්තිය මට ගන්නයි මට ඕනේ. තේහෙනවද? උන්වහන්සේට මේ සිත පතුරවලා උන්වහන්සේට මේ සිතින් වන්දනා කරලා මගේ මෛත්‍රී ශක්තිය වර්ධනය කරගන්න. ඒ නිසා මං කවදාකවත් ස්වාමින්වහන්සේ කෙනෙක් වස් 15යි කිව්වොත් මටත් 15යි මාස දවස වෙන්නේ යන්නේ අනේ සාස්වාදි කියලා වන්දනා කරනවා. මොකද මට පුදුමාකාර කැමැත්තක් තියෙන තව ස්වාමීන් වහන්සේ කෙනෙකුට වන්දනා කරන්න. තේන්නද? මොකද ඒක පුදුමාකාර මට කැමති. ඒ නිසා අතනදි දැන් අවුරුද්දත් එකයි මාසෙත් එකයි. ජූනි මාසේ උන්වහන්සේ ජූනි මාසේ. තේන්නද? ඊට පස්සේ මං ආන්න ඕනේ දවස කවදද කියලා. හරිද? ඒතකොට මං කියනවා දවස පස් වෙන්න කියලා. උන්වහන්සේත් කියනවා පස් වෙන්න කියලා. හරිද? එහෙනම් දෙන්නම උපසම්පදාලා තියෙන එකම දවසේ එකම මාසේ එකම දැන් ඉතින් මාතු දැන් හරි ප්‍රශ්නයනේ දෙන්නම එකයිනේ නේ දැන් කවුරුද වන්දනා කරන්නේ බෑ ඊළඟට අපි අහන්න ඕනේ ඔබ වහන්සේ උපසම්පදා වුණ වෙලාව මොකද්ද කියලා තේන්නේ අන්න එතකොට කියනවා මං උපසම්පදා වුණේ රාත්‍රී 8ට උන්වහන්සේ උපසම්පදා වෙලා තියෙන රාත්‍රී 7:50 දැන් කොච්චරද වැඩි මන් ඒක විනාඩියයි තේන්නා එක විනාඩියයි වැඩි ඒ විනාඩියට වැඩිහිටි ස්වාමීන් වහන්සේ බවට පත් වෙන්නේ කවුද? උන්වහන්සේ. තේන්න. ඒ නිසා ඔතනයි සංඝ සමාධිය වන්දනාව කියන කාරණේ තියෙන්නේ. තේන්නද? උපසම්පදාවට අදාළව එක විනාඩියක් වැඩි නම් ඒ වැඩිහිටි කෙනා හැටියට ගන්නේ ඒ වැඩිහිටි කෙනා. ඊට පල්ලෙහා කෙනා වඳින්න ඕනේ. ඒ වගේම සාමණේර ජීවිතයේදී සාමණේර වෙච්ච දවසට අදාළව ඒ වන්දනාවන් සිද්ධ කරගන්න තේනවා. ඉතින් එහෙම බලද්දි මාත්‍ය බුදුරයන් වහන්සේ කොතනකවත් ඔය අධිගමයන් කියන කාරණේ මුලට දුන්නේ නැහැ. තේන්නේ? ඒ අතීතයේ වැඩ සිටියා වූ සාමණේර ස්වාමින් වහන්සේලා රහත් ඵලයට පත් වුණා බුදුරයන් වහන්සේ කාලේ. තේන්නාද? ඒ රහතන් වහන්සේලා
උපසම්පදා ලැබුවා වූ සද්ධානුසාරී ධම්මානුසාරී ස්වාමීන් වහන්සේලාට වන්දනා කරන්න ඕනේ. කවුද රහතන් වහන්සේලා? සාම ධාතන් වහන්සේලා අවුරුදු 20 සම්පූර්ණ කළේ නැහැ. වයස අවුරුදු 10යි නැත්නම් 12යි නැත්නම් 13යි. නමුත් ඒ රහතන් වහන්සේලා උන්වහන්සේලා චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා ඉන්නේ. නමුත් උන්වහන්සේලා මහත්වෝ අවුරුදු 80ක් වයස සද්ධානුසාරී හාමුදුරන්ට වන්දනා කරන්න ඕනේ. තේන්නද? පොද පැවිද්දේ වැඩිහිටි. තේන්න. එසා අධිගමයන් බුදුරජාණන්සේ අධිගමයන් මුල් කරගෙන මුල් තැන දෙන්නේ නැහැ කොතනකවත්. මොකද රහතන් වහන්සේ කෙනෙක් කියන්නේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය අවබෝධ කරපු කෙනෙක්. සෝවාන් උත්තමයේ කියන්නේ ස්වාමින් වහන්සේ කෙනෙක්ගේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දැක්ක කෙනෙක්. තේන්නද? එනිසා කවදාක්වත් උන්වහන්සේලා අනුන්ගේ වන්දනාවන් නිසා කවදාක්වත් උන්වහන්සේලාගේ හිත් දූෂණය බාවිටපත් වෙන්නේ නැහැ. තේන්නද? එනිසා රහතන් වහන්සේකට පුළුවන් ඕනෑම සාමණේර කෙනෙක්ටත් පිටිපස්සෙන් ඉන්න. තේරුණාද? රහතන් වහන්සේ නමකට පුළුවන් සාමණේර ස්වාමීන් වහන්සේලා සිය නමක් ඉන්නවා නම් ඒ රහතන් වහන්සේ තමන් අවංකවම රහත් ඵලයට පත් වෙලා නම් නමුත් කිසිම කෙනෙක් උන්වහන්සේ රහත් වෙලා කියලා දන්නේ නැහැ. තේහෙනවද? අධිගමයක් ගැන දන්නේ. නමුත් එවන් කෙනෙකුට පුළුවන් සාමණේර ස්වාමීන් වහන්සේලා සියයක් ඉදිරියෙන් යද්දී 100ක් වෙනියට යන්න. මොකද යා රූපය අනිත්‍යයි කියලා අවබෝධ කරගන්න. රූපය ඇසුරෙන් සකස් වෙන විඳීම අනිත්‍යයි කියලා අවබෝධ කරපු කෙනෙක්. රූපය අනිත්‍යයෙන් සකස් වෙන මේ හඳුනා ගැනීම සංස්කාරයෝ විඥානය අනිත්‍යයි කියලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දන්නවා සැබෑ විදිහට යමෙක් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කළා නම් උතුම් අනාගාමි සකෘදාගාමි සෝවාන් ඵල අවබෝධ කරපු ස්වාමින් වහන්සේ කෙනෙක් ඉන්නවා නම් උන්වහන්සේට දක්ෂයි උන්වහන්සේට පුළුවන් සාමණේර සිය දෙනෙක් ඉදිරියෙන් වඩිද්දී උන්වහන්සේ 101ක් වෙනියට යන්න. තේන්නාද? එනිසා බුදුරයන් වහන්සේ අධිගමලාභීන් පිළිබඳ කලබල වෙන්න ගියේ නැහැ. තේන්නාද? අධිගමලාභීන් මුල් තැනට ගන්න ගියේ උන්වහන්සේලා දක්ෂයි ස්වාමීන් වහන්සේලා දස සද්ධානුසාරී ධම්මානුසාරී ස්වාමීන් වහන්සේලා දසදහස් ගාණක් ඉන්න තැනක උන්වහන්සේ දක්ෂයි මුකුත්ම නොදන්න පුතග්ගෙන ස්වාමීන් වහන්සේ කෙනෙක් හැටියට තේන්න. මොකද උන්වහන්සේ රූපය අනිත්‍යයි කියලා අවබෝධ කළා. ඉනි වේදනාව අනිත්‍යයි කියලා අවබෝධ උන්වහන්සේට පළවෙනියා වෙන්නේ ඉස්සරහට වෙන්න කැපී පෙනෙන්නේ මේ තෘෂ්ණාවක් නැහැ. තෘෂ්ණාව නිරෝධය කළා ඉන්නේ. තේන්න. නමුත් බුදුරයන් වහන්සේ අපි උතුම් අධිගමයන් සාක්ෂාත් කළ නැත්නම් අපි පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දැකලා නැත්නම් එතනදී හැම වෙලාවම අපි උත්සාහ ගන්න පළවෙනියා වෙන්න. මුල්වෙනියා වෙන්න. හැම වෙලාවම අපි උත්සාහ ගන්න අනුන්ගෙන් වැඳුම් පිදුම් ලබන්න. තේන්න. අන්න එතනදී බුදුරජාණන් වහන්සේ අන්න අපිට විනය පනවලා තියෙනවා. තේන්න පනවලා තියෙන කොහොමද? වැඩිහිටි භාවයට අදාළව වන්දනා කරන්න ඕනේ. තේන්නාද? එතෙන්දී වැඩිහිටි භාවයට අදාළව වන්දනා නොකළොත් මේ නෝනා අනිවාර්යෙන්ම සංඝ සමාජයේ ભેද වීම වලට තේන්නාද? සංඝ සමාජයේ ආත්මගරුත්වය දුර්වල වීම වලට සංඝ සමාජය ලක් වෙන්න පුළුවන්. මොකද වැඩිහිටි උත්තමයා පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය දැකලා නැහැ. තේන්නාද? යා රූපේ මමයේ කියලා ගන්නවා. රූපේ මගේ කියලා ගන්නවා. රූපේ මගේ ආත්මය කියලා ගන්නවා. රූපය තුල මම ඉන්නවා, මා තුල රූපය තියෙනවා කියලා ගන්නවා. මේ පැවිද්ද තුල මා ඉන්නවා, මා තුල මේ පැවිද්ද තියෙනවා කියලා පැවිද්ද සක්කාය දිට්ඨියෙන් ගන්නවා. එහෙම ගත්තට පස්සේ උන්වහන්සේට වන්දනා නොකළොත් උන්වහන්සේලා ගැටෙන සිත් ඇති කර ගන්න පුළුවන්. අප්‍රසාදජනක සිත් ඇති කර ගන්න පුළුවන්. කලකිරීම ඇති කර ගන්න පුළුවන්. හිත් වේදනා ඇති කර ගන්න පුළුවන්. මොකද පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දැකලා හෝ අවබෝධ කළා. නමුත් රහතන් වහන්සේ නමකට ඒ ප්‍රශ්නය නැහැ. අනාගාමී උත්තමයෙකුට ඒ ප්‍රශ්නය නැහැ. සකෘදාගාමී සෝවාන් හාමුදුරුවෝ කෙනෙකුට ඒ ප්‍රශ්නය උන්වහන්සේලා දක්ෂයි මුළු ලෝකයා ඉදිරියේම අන්තිමයා වෙලා වැඩ හිටින්න. ඒ නිසා සංඝ සමාජය නිරතුරුවම බුදුරජාණන් වහන්සේ සංඝ සමාජයේ මම මට වඩා එක විනාඩියකින් උන්වහන්සේ වැඩි හිටිනම් මම ඕකාස වන්දාමි බන්තේ මයාකතම් පුඤ්ඤං සාමිනානුමෝදිතබ්බං මා කළා වූ පින් ඔබ වහන්සේට අනුමෝදන් කරනවා. ඔබ කළා වූ පින් ඔබ වහන්සේ කළා වූ මං පින් මං අනුමෝදන් වෙන්නම්. මගෙන් සිතින් කයින් වචනයෙන් වරදක් වුණා නම් මට පළවෙනිව දෙවෙනිව තුන්වෙනිව කියලා අපි සංඝයා හැටියට අපි සමාව ඉල්ලනවා. සමාව ඉල්ලලා
ඒ සංඝ සමාජයේ තුලින් ඒ වන්දනාව තුලින් අපි දෙපාර්ශ්වක තුල තියෙන ආ වූ සද්ධාව ගරුත්වය අපි ශක්තිමත් කරගන්නවා ඒ වගේ මේක සංඝ සමාජයේ සම්මා සම්බුද්ධ ශාසනයේ චිරස්ත්‍ය උදෙසා අනාගතයේ උදෙසා උත්තම ශක්තියක් වෙනවා ඒ වගේම අපි පත්කඩේලලා ඕකාස වන්දාමි බන්තේ කියලා ශබ්ද නගලා අපේ වැඩිහිටි නායක සාමින් වහන්සේලාට වැඩිහිටි උපාධ්‍යානන් වහන්සේලාට වැඩිහිටි ගෞරවනීය සංසාන්ත වන්දනා කරද්දී ඒ වන්දනාව දැකලා මිනිසුයොත් සම්මා සම්බුද්ධ ශාසනය කෙරේ ප්‍රියභාවය ඇති කරගන්නවා. අනේ සම්මා සම්බුද්ධ ශාසනය කියන්නේ මෙවැනි උතුම් ගුණධර්ම තියෙන ශාසනයක් නේද කියලා ශාසනය කෙරේ තව තව ඡන්දේ ශක්තිමත් කරගන්නවා. අනේ මේ සම්මා සම්බුද්ධ ශාසනය කියන්නේ මෙවැනි කෘතවේදී ධර්මතාවයන් මෙවැනි කල්යාණ මිත්‍ර ධර්මතාවයන් තියෙන ශාසනයක් නේද කියලා ඒ ශාසනය කෙරෙහි තව තව ඡන්දය ශක්තිමත් ඒ වගේම සම්මා දිට්ඨියට පත්වෙච්ච දෙවිවරු බ්‍රහ්මයන් එවැනි වන්දනාවන් දැකලා නිරතුරුව මේ දෙවියන්ගේ කුසල් ශක්තිය තව තව ශක්තිමත් භාවයට පත් කරන සම්මා සම්බුද්ධ ශාසනය මේ කෘතවේදී සම්මා සම්බුද්ධ ශාසනය මේ කල්යාණ මිත්‍ර ධර්මයන්ගෙන් පිරුණා වූ සම්මා සම්බුද්ධ ශාසනය මේ වැඩිහිටියන්ට උපාධ්‍යානන් වහන්සේලාට මෙවැනි දේවත්වයෙන් ගරු කරන සම්මා සම්බුද්ධ ශාසනය තව තව චිරාත් කාලයක් දිනේවා රැකේවා කියලා දෙවියන් බ්‍රහ්මයන් පවා මේ සිත පතුරවනවා ඒ වගේමයි සංඝ සමාජයේ අපි නිරතුරුවම තේරුම් ගන්න ඕනේ අපි අපේ වැඩිහිටි ස්වාමින් වහන්සේ නමකට වන්දනා කිරීම තුලින් අපි නිරතුරුවම අපේ ජීවිතයේ සක්කාය දිට්ඨිය තුනී කර ගැනීමේ ලොකු ශක්තියක් අපි අපේ ජීවිතයට එකතු කර ගන්නවා මොකද මම දැකලා තියෙනවා සංඝ සමාජයේ අපි වන්දනා කිරීමේදී යම් යම් දුර්වලතාවයන් දක්වනවා ස්වාමීන් වහන්සේලා පවා දෙකට නැවිලා වන්දනා කරන අවස්ථා මම දැකලා තියෙනවා. ඒ වෙන් අපි වැරදි පූර්වාදර්ශයන් සංඝ සමාජයටත් ඒ පොඩි සාමණේර ස්වාමීන් වහන්සේලාටත් ඒ වගේම ගිහි සමාජයටත් ලැබෙන්න පුළුවන්. ඒ නිසා නිරතුරුව දක්ෂ වෙන්න ඕනේ අපි කරන වන්දනාව තුළ ආර්ය ශ්‍රාංගික මාර්ගයෙන්ම ඒ වන්දනාව පෝෂණය කරගන්න. අපි කරන වන්දනාව අපේ නිවන් මාර්ගයට උතුම් ශක්තියක් බවට පත් කර ගන්න. භික්ෂුවක් හැටියට මං කවදත් මගේ වන්දනාව වැඩිහිටි වන්දනාව මගේ නිවන් මාර්ගයට ශක්තියක් බවටමයි මං පත් කර ගන්න. නිවන් මාර්ගයට ශක්තියක් බවට අපේ වන්දනාව පත් කර ගන්න නම් අපි නිරතුරුව දක්ෂ වෙන්න ඕනේ අපේ වන්දනාව තුළ ආර්ය ශ්‍රාංගික මාර්ගයේ ශක්තිය කැටි කරලා තබා ගන්න. එනිසා නිරතුරුවම අපි වන්දනා කරද්දී මෙත්සිතින් වන්දනා කරද්දී අපේ වැඩිහිටි උපාධ්‍යානන් වහන්සේලාට අපේ ගුරුවරයාණන් වහන්සේලාට අපි මෙත්සිතින් වන්දනා කරද්දී සම්මාදිට්ඨිය එතන තියෙනවා. තෙරුවන් කෙරේ සද්ධාව තියෙනවා. බුදුරජාණන් වහන්සේට අදාළව අපි පවතිනවා. සංඝ සමාජයේ ගුණයන්ට අදාළව අපි පවතිනවා. ඊළඟට කර්මය කර්මඵල විශ්වාසය අපිට තියෙනවා. යහපත් දෙයක් කළොත් ලැබෙන යහපත් විපාකයේ පිළිබඳ විශ්වාසය තියෙනවා. පටිච්ච සමුප්පන්න උපත පිළිබඳ ඒ උපත දුර්වල වෙන්න පුළුවන් අපි අපේ වැඩිහිටි ස්වාමින් වහන්සේලාට වන්දනා කරන්නේ නැත්නම් ගරු කරන්නේ නැත්නම් ඒ උපත දුර්වල වෙන්න පුළුවන්. සම්මා දිට්ඨි ආර්ථයන්නේ වන්දනාව තුල තියෙනවා. සැබෑ වන්දනාවක් තුල සම්මා සංකප්පයන්නේ වන්දනාව තුල තියෙනවා. ඒ මොහොතේ අපි කේන්ති ගන්නේ නැහැ. ඒ මොහොතේ අපි කාටවත් හිංසා කරන්නේ නැහැ. මෙසිතමයි ගෞරවනීය නායක ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබුවා මෙසිතමයි මගේ පින් ඔබ වහන්සේට අනුමෝදන් කරමි අනුමෝදන් වේවා ඔබ වහන්සේගේ පින් මං අනුමෝදන් වෙමි කියලා සම්මා සංකප්ප වැඩෙනවා ඒ වගේමයි නෙක්ඛම්මේ වැඩෙනවා ලෝභ ද්වේෂ මෝහයන්ගෙන් අපි තුනී වෙනවා සක්කාය දිට්ඨිය තියෙනවා නම් මමත්වේ දැඩි භාවයේ තියෙනවා නම් රූපය මමයේ මගේ කියලා දකිනවා නම් විඳින් මමයේ මගේ කියලා දකිනවා නම් කවදාක්වත් අපේ වැඩිහිටි ස්වාමින් වහන්සේ කෙනෙකුට වන්දනා කරන්න අපේ හිත දෙන්නේ නැහැ. අපි දෙකට නැවිලා එක තප්පරයෙන් වන්දනා කරලා ඉවර කරනවා. ඇයි? ලෝභ දේශ මොහ වැඩි. නෙකාමයේ දුර්වලයි. ඒ නිසා නිරතුරුව සැබෑ වන්දනාවකදී සම්මා සංකප්ප වැඩෙනවා.
සම්මා සංකප්ප වැඩෙද්දී පිංගතුනි සැබෑ වන්දනාවක් තුල අපේ සීලය පරිපූර්ණවයි පවතින සීලයේ කොතනකවත් හිඩස් නැහැ දුර්වලතාවයක් නැහැ ඒ වන්දනා කරන මොහොතේ අපේ සීලය අයෝමයේ ආකාරයෙන් ශක්තිමත් වෙනවා කොහොමද ශක්තිමත් වෙන්නේ සම්මා දිට්ඨිය අර්ථයන්ගෙන් ශක්තිමත් වෙනවා සම්මා සංකප්පයන්ගෙන් මෛත්‍රියෙන් ශක්තිමත් වෙනවා නෙක්ඛම්මෙන් ශක්තිමත් වෙනවා ඒ නිසාම අපි වන්දනා කරන මොහොතේ පිංගතුනේ අපි සම්මා වායාමයන් තුල ජීවත් වෙච්ච කෙනෙක් බවට පත් වෙනවා ඒ නිසා ඔබ හොඳට හිතන්න ඔබ වැඩිහිටි ගෞරවණීය අපේ සහෝදර සාමින් වහන්සේ නමක් තමන්ගේ වැඩිහිටි සාමින් වහන්සේට අර්ථවත් ආකාරයෙන් වන්දනා කිරීම කියන්නේ එම ස්වාමින් වහන්සේගේ සම්මා වායාමයක්මයි පිංගතුනි ඒක හොඳින් තේරුම් ගන්න. ඒ සම්මා වායාමයේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා කම්මන්තෝ ආජීවයන්ගෙන් මොනවට පෝෂණය වෙලායි තියෙන්නේ. ඒ සම්මා වායාමයේමයි පිංගතුනි සම්මා සතිය අපිට aran දෙන්නේ. අපි කුසලයේ අකුසලයේ නිවැරදිව අඳුනනවා. පිංගතුනි උපාධ්‍යානන් වහන්සේගේ අපේ ගුරුවරයාගේ ගුරු ඇසුර වැදගත්භාවය අපි නිවැරදිව අඳුරනවා අපි ඒ ගුරු ඇසුරෙන් බැහැරට යන්නේ නැහැ ඒ වගේමයි අපි අනාගත සංඝ සමාජයට පූර්වාදර්ශී වෙනවා පිංගතුනි සුන්දර සම්මා සතිය වැඩෙනවා අපේ කුසලයේ ශක්තිමත් කරගන්න අපේ සීලයේ ශක්තිමත් කරගන්න අපේ මග නොමග නිවැරදිව අඳුනගන්න ඒ සුන්දර සම්මා සතිය සකස් කර දෙද්දී පිංගතුනි වන්දනාවක් තුල සම්මා සමාධිය අපිට ලබලා දෙනවා ඒ නිසා අපේ ගෞරවනීය සාමින් වහන්සේලා දක්ෂ වේතුයි වැඩිහිටි ගෞරවනීය නායක සාමින් වහන්සේලාට උපාධ්‍යානන් වහන්සේලාට පසඟ පිහිටවල වන්දනා කරලා ඒ වන්දනාව තුලින් පින්වතුනි මේ නිවන් මාර්ගයට අදාළව ආර්ය ශ්‍රාංගික මාර්ගයම පෝෂණය කරගෙන පිංගතුනි වන්දනාවක් තුලින් සම්මා සමාධියක් ඇති කරගන්න පුළුවන් නම් වන්දනාවක් තුලින් උතුම් සම්මා සමාධියක් ඇති කරගන්න පුළුවන් නම් ඊට එකම තැන පිංගතුනි සුන්දර තැනක් වැඩිහිටි වන්දනාව තුල තියෙනවායි කියන කාරණය බොහෝම ගෞරවයෙන් සිහිපත් කරලා දෙනවා ඉතාම යහපත් අපේ සාමින් වහන්ස මේ වෙලාවේ විදර්ශනා රාත්‍රියේ සිටින සුපින්වත් ඔබට අපි සිහිපත් කිරීමක් කරනවා ඔබේ දරුවාටත් වැඩිහිටි කෙනෙකුට වැඩිහිටි පුද්ගලයෙකුට අම්මට තාත්තට ඒ වගේම මහා සංඝරත්නයට පසඟ පිහිටුවල වඳින්න ශරීරයේ අංග පහක් පොළවේ ස්පර්ශ වෙනසේ වඳින්නට කියලා දෙන්න ඔබ ආදර්ශමත් වෙන්න ඔබේ දරුවා වෙනුවෙන් සහ සමාජය වෙනුවෙන් ඉතින් ඒ මතක් කිරීමත් සමග විදර්ශනා රාත්‍රියෙන් අපි සමුගන්නයි සූදානම් වන්නේ. ඉතින් අප කෙරෙහි අපරිමිත කරුණාවෙන් මේ දුකින් ඈත් වන මාර්ගය අද දවසේදීත් අපිට පෙන්වලා දුන්නේ උන්වහන්සේ. මහ රහතුන් වැඩිමගොස්සේ ධර්මයේ දේශනා කරන පූජ්‍ය රාජගිරියේ අරිය ඥාන ගෞරවනීය ස්වාමින්වහන්සේ. ස්වාමින්වහන්සේ ඔබ වහන්සේගේ මේ පැහැදිලි කිරීම නිසා අපි තවදුරටත් ධර්මයත් එක්ක අපේ තියෙන සමීපකම අපේ සබඳතාවය ශක්තිමත් කරගන්නවා. දුක කියන කාරණය අපේ ජීවිතයට තදින් දැනෙන සෑම අවස්ථාවකම ඔබ වහන්සේගේ මේ පැහැදිලි කිරීම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇසුරෙන් කරන මේ පැහැදිලි කිරීම අපට මහත් වූ අස්වැසිල්ලක් වෙනවා. තවදුරටත් මේ මාර්ගය තුලම යන්නට අපිට පහන් කණුවක්සේ එළිය දෙනවා. ඉතින් ගෞරවනීය ස්වාමීන් වහන්ස මහ රහතුන් වැඩිමගොස්සේ ධර්මයේ දේශනා කරන පූජ්‍ය රාජගිරියේ අරිය ඥාන ගෞරවනීය ස්වාමීන් වහන්ස උදාවන පුන් පොහෝ දිනේදීත් ඔබ වහන්සේගේ ගෞරවනීය වැඩමවීම ඉතාමත් ශ්‍රද්ධාවෙන් අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔබ වහන්සේට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. සියලු සම්‍යක් දෘෂ්ටික දෙවියන්ගේ ආශිර්වාදය තුළින් ඔබ වහන්සේට නිදුක් නිරෝගීව මේ කරන්නා වූ සම්බුදු සසුන තවත් කාලයකට ආරක්ෂා කර දෙන්නට ඔබ වහන්සේ දරන්නා වූ වෑයම ඒ ආකාරයෙන්ම ශක්තිමත් වේෂ්ඨ සිද්ධ වේවා ඔබ වහන්සේගේ කාර්යයන් පහසුවෙන් කරන්නට ශක්තිය ලැබේවා කියලා ස්වාමීන් වහන්ස ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් ඔබ වහන්සේට තෙරුවන් සරණයි. හොඳයි. පින්වතුන් අප්‍රමාණ සතුටපත් වෙන්න මේ සුන්දර නවන් පුරපසළොස්වක පෝය දවසේ මේ වසරේ උදාවනු දෙවෙනි පුරපසළොස්වක පෝය දවසේ පින්වතුන්ලා ද උදෑසන ඔබේ ගමේ විහාරස්ථානෙට ගමේ ආරාමෙට ගිහිල්ලා උතුම් උපෝසිත සීලයන් සමාදන් වෙලා
උතුම් සීලේ ශක්තිය ජීවිතයට එකතු කරගෙන ඒ සීලේ ශක්තිය තුලින් සම්මා වායාමයන් ශක්තිමත් කරගෙන ඒ සම්මා වායාමයන්ගේ ශක්තියෙන් චතුරාර්ය සත්‍ය ධර්මයන් කෙරෙහි සතිය සීය ශක්තිමත් භාවයට පත් කරගෙන පිංගතුනි පංච නීවරණයන් තුනී කරගෙන සප්ත බොජ්ජංග වැඩෙන හිතෙන් පිංගතුල්ලා සෑම කෙනෙක්ම මේ මොහොතේ උතුම් විදර්ශනා රාත්‍රිය ශ්‍රවණය කළා සිරස ගුවන් විදුලියේ ඉදිරියේ වාඩි වෙලා ඒ නිසා කල්පනා කරන්න මේ මොහොතේ මේ ආකාරයෙන් රැස් කරගත්තා වූ උතුම් ධර්ම දානමය පින්කම්වල ශක්තියෙන් මුලින්ම ඒ අති ගෞරවනීය උත්තරීතර මහා නායක සාමින් වහන්සේලා ඇතුළු සියලුම වන්දනීය මහා සංඝ රත්නයට මේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ පිණිස හේතු වේවා කියලා මෙසිතින් ආශිර්වාද කරනවා ඒ වගේම මේ රැස් කරගත්තා වූ සෑම් පිනක්ම කල්යාණ මිත්‍ර භාවයෙන් සිරස සමග සම්බන්ධ වුණ පින්වතුල්ලා සියලුම දෙනාටත් දැකබලා සතුටු වුණා වූ අසහා සතුටු වුණා වූ ගම්වාසී රටවාසී සියලුම පින්වතුල්ලාටත් මේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ පිණිස හේතු වේවා කියලා මෙසිතින් ආශිර්වාද කරනවා ඒ වගේම අපිට කල්යාණ මිත්‍ර භාවයෙන් උපකාරක ධර්මයන් සකස් කර දුන් ඒ පින්වත් ශාලිකා රණසිංහ මහත්මියටත් පින්වත් සාරද මහත්මයාටත් ඒ වගේම සිරස ගුවන් විදුලියේ ප්‍රධානී සජිත් රත්නායක මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලුම පින්වතුල්ලාටත් රටවාසී සියලුම පින්වතුල්ලාටත් මේ උතුම් ධර්ම දානමය පින් මේ ජීවිතේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය දැකීමට අවබෝධ කිරීමටම මේ පින් උත්තම ශක්තියක් වේවා කියලා මෙසිතින් ආශිර්වාද කරනවා සියලු දෙනාට තෙරුවන් සරණයි විදර්ශනා මාත්‍රිය